අයිබෝවන් අදත් recording.lk YouTube නාලිකාවත් එක්ක එකතු වෙන හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ડોક્ટર સેમ නැත්තම් සමිත කලන සුබරුදු පරිදි මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් ඔයගොල්ලෝ බලන්න ඇති කියලා අපේ මේ තුන්වෙනි එපිසෝඩ් එක. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මේ ප්‍රොසෙසර් එක ගැන කතා කරා, RAM එක ගැන කතා කරා, VGA කාඩ් එක ගැන කතා කරා. අපි අද කතා කරන්නේ hard disk එක සහ power supply ගැන. ඉතින් මේක ඔයගොල්ලන්ට සමහර දන්න වෙන්න පුළුවන්. නමුත් මේකත් බලාගෙන ඉන්න මොකද ඔයගොල්ලෝ නොදන්න කරුණු සමහර විට මේක අන්තර්ගත වෙලා තියෙන බලමු. මොකද ගොඩක් වැඩ කරනවා සියුම් සියුම් පුංචි කරුණු. ඉතින් මේක වීඩියෝ එක බලන්න පළවෙනි වතාවට නම් පළල දාලා දෙනවා links දෙකක් පළවෙනි episode එකත් දෙසැකන්ඩ් episode එක. ඒක බලන්න බල්ලි වෙලා ඔයගොල්ලෝට දැනුම් වැඩි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම තමයි කියන්නේ මුලදීම මේ ඔයගොල්ලන් කම්පියුටර් එක මොකක් හරි error එකක් මොන හරි කම්පියුටර් එක වැඩ කරන්නේ නැත්නම් කම්පියුටර් එකේ software වල error එකක් නැත්නම් hardware එකක් තියෙනවා නම් සමිත කරන මහත්තයා කතා කරලා advice ගන්න පුළුවන් නැත්නම් ඒක හදා ගන්න පුළුවන් ගෙදරටම ඇවිල්ලා ඒ සියලුම දේවල් කරලා දෙනවා. නිවසර විතරක් නෙමෙයි ඔයගොල්ලෝ company ඔයගොල්ලෝගේ ආයතනයේ මොන හරි ගැටලුවක් කියලා තියෙනවා නම් phone එකක් කතා කරන්න. ඉතින් phone number පල්ලෙහා දාලා තියෙනවා. එතුමා ඉතින් හරිම අවංක විදිහට ඇවිල්ලා හරියටම 100%ක් සේවය හරියටම කරලා දෙනවා. iBond කියන සත්. iBond ඉතින් මම මුලින්ම ඔයගෙන පොඩ්ඩක් කතා කරා. මේ කියලා දෙන්නේ නැහැ. මොකද ගොඩක් කඩේ රැවටෙනවා. මේ කම්පියුටර් හදාගන්න කියලා පරණ ගැලි හයි කරලා ලැබිලා. ඒක නිසා. ඉතින් අපි අද කතා කරගත්තා වගේ hard disk ගැන කතා කරමුනේ. මේකට කොහොමද hard disk සම්බන්ධ වෙන්නේ? එයා කවුද මෙයාට එක support වෙන්නේ කොහොමද කියලා. ඔව්. කියලා දෙනවා බලන්න. හොඳයි. දැන් නලින් අපි processor එක හයි කරා. අර liquid fan එකත් අපි කීප ගහයි කරා. දැන් මේ liquid cooler system කියන එක මොකද්ද කියලා කාට හරි ගැටලුවක් එන්න පුළුවන් මෙතන හයි කරලා නැති නිසා. නැති නිසා. ඔව්. Google දැන් තාක්ෂණයේ දිනු වෙන නිසා මේ කාලේ අපිට මේව බලන්න හරි අමාරුයි අපි ඉගෙන ගන්න කාලේ. ආ ආ. එතකොට දැන් හරි ලේසි Google එක ටයිප් කරන්න liquid cooler system කියලා ගැව්වාම ටයිප් කරාම මේකට අග් ගාලා එනවා. එතකොට එතනින් බලගන්න පුළුවන් liquid cooler system කියන්නේ. එතකොට ඒක හයි කරා අපි RAM එක හයි කරා. ආ. එතකොට VG කාඩ් එක හයි කරා දැන් අපි ඊළඟට මේක දැන් මේ කම්පියුටර් එකක් assemble කරද්දී ඊළඟ වැදගත් දෙයක් තමයි hard disk එක. Hard disk එකේ තමයි අපේ මේ data ඔක්කොම store වෙලා තියෙන්නේ. රැඳිලා තියෙන්නේ. එතකොට එයා තමයි අපි ගොත් මනස කියලා. ආහහා. හරිද? එයාගේ තමයි මේ සිල්මු ඔක්කොම ඉන්නේ. එයාගේ ඇතුලේ තියෙන්නේ. එතකොට එයා අවශ්‍ය වෙලාවට මෙයා command එක දුන්නාම ගන්නවා. අරගෙන මෙයා ගාවට එනවා. ඇවිල්ලා යාගෙන් අවශ්‍ය ප්‍රොසෙස් එක යා කරලා අපේ ස්ක්‍රීන් එකට එවනවා. ඒක තමයි වෙන්නේ. එතකොට දැන් මේ ඔබට පේන්න තියෙන්නේ මෙන්න කම්පියුටර් hard disk එකක්. දැන් මේ මම පුංචි දෙයක් කියන්න ඕන නලින් දැන් මේ වැඩසටහන බලනකොට කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් අපි දන්නවනේ. ආහ් අනිවාර්යයෙන්ම පුළුවන්. ඔව් බොහොමයක් දෙනෙක් දැන් දන්නවා. නමුත් නොදන්න පිරිසක් ගොඩක් ඉන්නවා කියන එක අත්දැකීමෙන් මම දැකලා තියෙන විශේෂයෙන් මම රාජ්‍ය ආයතනවල ලෙක්චර්ස් කරන්න ගියාම ගන්නන්න ගියාම නැත්නම් අනිකුත් ලෙක්චර්ස් කරන තැන් වලට ගියාම ගොඩාක් අය දන්නවා මේ හරි කම්පියුටර් එක මේ hard disk එක තමයි මේක තමයි. නමුත් මොකද්ද මේ කියන්නේ කොහොමද කරන්නේ මොකක්ද ප්‍රශ්නයක් වුණොත් කොහොමද මේක අපි හදාගන්නේ ඒ වගේ දැනුමක් අඩුයි. සහ නොදන්න පිරිසක් ඉන්නවා. ඒතකොට ඒ අයටත් උදව්වක් වෙන විදිහට තමයි අපි මේ දේවල් අනිවාර්යයෙන්ම කියලා දෙන්න අපි මේ හදන්නේ. එතකොට මේ තියෙන්නේ අපි සාමාන්‍ය ඩෙස්ක්ටොප් කම්පියුටර් එක භාවිත කරන hard disk එකක් මේක 2TB hard disk එකක්. දැන් එතන ඉහට උඩ තියෙනවා ඉස්සර නැලින් මට මතකයි පොඩි 32GB 13GB 13GB එහෙම තිබුණේ දැන් 2TB ඉතින් 4TB 8TB වගේ ගොඩක් ඉස්සරහට. ඉතින් මේක තමයි සාමාන්‍ය hard disk ස්වරූපය. දැන් මෙතන මේ SATA port දෙක තියෙනවා jumper මෙතන තියෙන ජම්පර්ස් ගන්න දැන්. එතකොට මේ හාඩ් එක පිටිපස්සේ මෙතන පුංචි මදර් බෝඩ් එකක් තියෙනවා. එතකොට මේ තමයි සාමාන්‍ය හාඩ් එක පිටත පෙනුම. එතකොට ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වලට මේක තමයි හයි වෙන හාඩ් disk එක. දැන් අලුතින් හාඩ් disk එකක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේකට කියන HDD කියලා. අලුතින් ඇවිල්ලා තියෙනවා SSD කියලා හාඩ් disk එක. එතන මේක ප්‍රමාණෙන් SSD හාඩ් එක ප්‍රමාණෙන් ඉතා කුඩායි. අපි ගත්තොත් හැමෝම දන්න එකක් තමයි මේ ලැප්ටොප් කියන එකේ තියෙන hard disk එක. ඉතින් අපිට පේනවා ලැප්ටොප් එකට මේ hard disk එක දාන්න බෑ නලි. ඔව් ලොකු වැඩිනේ. ලොකු වැඩිනේ. ඒතකොට ලැප්ටොප් වලට එන්නේ මෙන්න මේ වගේ චූටි hard disk එක. ආ. එතකොට මේ ප්‍රමාණයම තමයි SSD hard disk එක. එතකොට මේකෙත් එතකොට මේ අර disk එක දුවන අරක වගේ නැත්නම් වෙනස් වෙනවා. ඔව් මේකෙත් දැන් මේ SSD hard disk එකේ දැන් මේක තියෙන HDD hard disk එකක් මගේ අතේ තියෙන්නේ. SSD hard disk එකේ ඇත්තටම තියෙන්නේ ඔබ පාවිච්චි කරන pen drive එකේ තියෙන වගේ chipset එක. ඒ දැන් මේ hard එක දැන් මම මේකක ඇතුළත පෙන්නනනලේ මේ hard disk එකක සම්පූර්ණ මේ ඇතුලේ ඔක්කොම සම්පූර්ණ පිරෙන්න තියෙන මේ තියෙන
ඇතුලේ තියෙන ගැජට්ස් ටික. නමුත් SSD hard disk වල ගොඩක් කලාට ඕපන් කරොත් මේ ඕපන් කරන්න යන්න එපා. ඒ වහදලා තියෙන්නේ ඕපන් කරලා බලන්න මේ. නමුත් ඒවා භාවිතින් ඉවත් කරපු එකක් තියෙනවා නම් කාට වුණත් ඒක ඕපන් කරලා බලන්න ඕන. එතකොට ඒකේ තියෙන මේ වගේ පොඩි මදර් බෝඩ් එකක් වගේ කොටසක් සර්කිට් බෝඩ් එකක්. ඒකේ තියෙනවා චිප්ස් ටික. එතකොට චිප්ස් 4ක් හෝ 6ක් ඒ වගේ තියෙනවා. එතකොට ඒක අනුව තමයි ඒක තමයි අර අර RAM එකේ මම අර කලින් කිව්වා වගේ කැපැසිටි එක තියෙන්නේ. ඒ අවශ්‍ය දැන් තියෙනවා 120 240 250 සමහර ඒවා එනවා 512 500 එහෙම එනවා. එතකොට ඒ hard disk වල ඒ කැපැසිටි එක එහෙම තමයි තියෙන්නේ. ඒ අලුත් SSD hard disk වල එන්නේ chip එක. එතකොට නලී දැන් මෙහෙම කිව්වට දැන් මම මේ දැන් අතුලක් ගැන කිව්වනේ. මේ දැන් කාටවත් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා දැන් මේක අතුල පෙන්නන්න. මොනවද තියෙන්නේ කියලා මොනවද තියෙන්නේ කියලා දැන් ඒක වඩා හොඳයි මම දැකලා තියෙන අපි හැමලා මොයි තියෙන්නේ මේ විදියට ගොඩක් අය මේක ඇතුළේ දැකලා නැහැ ගලවලා බලන්න යන්නෙත් නැහැ ගලවලා බලන්නත් එපා මොකද ඔබේ කම්පියුටරේ තියෙන hard disk එක මේව ගලවලා කම්පියුටර් එකේ පියන ගලවලා ඇතුළේ සුද්ධ කරාට hard disk එක ගලවන්න යන්න එපා මොකද මේක නිරාවරණය වෙච්ච ගමන් එළියට යම් කිසි හානියක් සිද්ධ වුණොත් අධික ආලෝකයක් මේක මතට පතිත වුණොත් මේක hard disk එක වැඩ කරන්න නැති වෙන්න පුළුවන් ඔබේ data සියලුම දේවල් නැති වෙන්න පුළුවන්. එතකොට මේ hard disk එක දැන් මේ error එක ගැලුවා නලින් මම. ගැලුවාම මෙන්න මේ විදිහට උඩ පියන අයින් කරාම දැන් ඔබට පේන්න ඇති මෙන්න මේ විදිහට තමයි. මම මූණක් බලන්න. මූණක් බලන්න පුළුවන් කන්නඩියක් වෙයි. මේ විදිහට තමයි hard disk එක ඇතුළේ තියෙන්නේ. ඇතුළේ මෙන්න මේ විදිහට තියෙන මේ දැන් මම පොඩක් angle කරලා පෙන්නන්න. ඔබට පේනවා ඇති මේ විදිහට තියෙන්නේ. එතකොට දැන් මේක මේ තමයි නලින් අපේ hard disk එක. මේ CD එක වගේ තියෙන එක. මේකේ තමයි අපේ data ගබඩා වෙලා තියෙන්නේ. මෙන්න මේ කොටසේ. මේ තියෙන්නේ arm එක. එතකොට මෙයා සරින් සරේ අපි දැන් power දුන්නාම මෙයා සරින් සරේ මේ මෙතන ඉඳලා මෙතනට මෙහෙම command කරනවා. ඒ ගමන් කරනකොට තමයි අපි අවශ්‍ය කරන data මේක හරහා access වෙන්නේ. එතකොට මෙයා මේ data ගන්නෙ magnetic field එකක් හරහා. මෙයා මේකේ අර කැසට් පටි අර හෙඩ් එක ගෑවෙනවා වගේ මෙයා මේකේ මෙයා වෙවි ගන්නෙ නැහැ මැග්නටික් ෆීල්ඩ් එකක් කරා තමයි ගන්නෙ ඉම්ප්‍රොපර් ෂට් ඩවුන් එකකින් එහෙම නැත්නම් අපි කියනවා අපි හදිසියෙ කම්පියුටර් එක බටන් එක ඔබලා ඔෆ් කරොත් කරන්ට් එක ගියොත් UPS එකක් දාලා නැත්තම් නැත්නම් වෙන ප්‍රශ්නයකදී එහෙම එකපාරට මෙයා වෙනකොට එක කම්පියුටර් ෂට් ඩවුන් වෙනකොට මේ තියෙන හෙඩ් එක මේ ඩිස්ක් එකේ ගෑවෙනවා ගෑවීමේ සම්භාවිතාවක් තියෙනවා අවස්ථාවක් තියෙනවා නේද? එහෙනම් මෙහෙම මෙහා මෙහෙට ගියොත් වැරදීනේ. ආයෙත් මෙතන ඇවිල්ලා ඉන්න ඕනේ ආයෙත්. මෙතන ඇවිල්ලා ඉන්න ඕනේ. ආ. සාමාන්‍යයෙන් මෙයා මෙතනට එනවා. නමුත් එකපාරට මෙයා මෙන්න මෙහෙම. ඔව් අර හෙදී. හද වුණා. ඔව්. මේ ඉස්සරහා තියෙන චූටි මේ ඉදි කට්ටක වගේ තුඩක වගේ පොඩි කොටසක්. ඒකෙන් තමයි නලින් මේ ඒ ඩේටා ගන්නෙ. මේක නිකන් හරි මේ ඩිස්ක් එකේ ටච් වුණොත් ඒකට අපි කියන හෙඩ් ක්‍රෑෂ් කියලා. එතකොට එතන ඩැමේජ් එකක් වෙනවා. ඕකට තමයි අපි කියන්නේ බෑඩ් සෙක්ටර්ස්. බෑඩ් සෙක්ටර්ස් කියලා. අර මගෙත් හරි සමහර ටිකිලි ටිටිගල් සද්ද ඒ ඒ මොකද ඒ ටිටිගල් සද්ද එන්නේ නලින් ගොඩක් වෙලාවට මේ තියෙන හෙඩ් එක හේතු කිපයක් තියෙනවා ඒක විශේෂ ප්‍රධානම හේතුව තමයි මේ හෙඩ් එකෙන් තමයි සද්ද එන්නේ ටික් 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 ගාලා එතකොට ගොඩක් වෙලාවට මේකේ ඇති වෙන කාර්මික දෝෂයක් හෝ මේක ඇති වෙන හෙඩ් ක්‍රෑෂ් එකක් එහෙම නැත්නම් මේක වැටුනොත් මේ මේ මේවා මේක හරියටම අලයින් කරලා තියෙනවා එතන මේවා යම්කිසි වෙනසක් වුණොත් මේ 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 ආම් එකේ මේ හෙඩ් එකේ යම් කිසි වෙනසක් වුණොත් අපිට අර වගේ සද්දයක් එනවා. ඒ වගේ hard disk වලින් data recover කරන්න පුළුවන්. නමුත් ඉතා විශාල පරිශ්‍රමයක් දරන්න ඕනේ data ගන්න. motherboard එක යම් කිසි විදිහකින් damage එකක් වුණොත් මේක ටිකක් පහසු වෙනලි මේ හා සමාන motherboard එකක් අරගෙන අපි මෙතනට තියලා මේ මෙතන connectors එකට high කරාම ඇතුළේ තියෙන data ගන්න පුළුවන්. එතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. තර මල්ද පොඩි ග්‍රැමර් ෆෝන් දැකලා දිනවනේ. ඔව්. අනේ ඒ මෙතෙන්ද වේ තමයි මේකත් තියෙන්නේ. අනිවාර්යෙන්ම. දැන් මේකේ තව දෙයක් තියෙනවා නලී. දැන් මේ බලන්න මේ hard disk එකේ දැන් මෙතන තියෙනවා මෙතන හෙඩ් එක. ඔව්. තියෙනවා arm එකත් එක්ක. පරණ hard disk තිබුණා මම අද ගෙනව නැහැ. අහහ. මේ වගේ තැටි දෙක තුනක් තියෙනවා. ආ. මේ වගේ තැටි දෙක තුනක් තියෙනවා ඒක. මීට වඩා ඝනකම අඩුවට දෙකක් හෝ තුනක් තියෙනවා. එතකොට මේම layers වගේ නේද? හරියටම. ආ. මේ එක උඩ එක. එකෝඩේ මේ ගෑවෙන්නේ නැහැ එකෝඩේ. එතකොට මේ විදියට හෙඩ්ස් උත් දෙකක් හරි තුනක් හරි ඒවා තියෙනවා. ආහ්. එතකොට මොකද එකම හෙඩ් එකෙන් ඔක්කොම රීඩ් කරන්න බෑ. අර ඩිස් තියෙන ප්‍රමාණයට හෙඩ් තියෙන ඕනේ. දැන් ඒ වගේ දැන් මේකේ උඩ අතට තියෙනවා. ඊළඟට අපි ගත්තොත් මේ හાર્ඩ් එක
මේක බලන්න මේක තියෙන්නේ ඒක අනිත් පැත්තේ මේක ඇතුලෙන් තියෙන්නේ මේක තියෙන්නේ ඇතුලෙන් එතකොට මේක මේක ඉතා වේගෙන් කරකැවෙන ඔබට හිතා ගන්න බැරි තරම් වේගෙන් නලින් මේක කරකැවෙන්නේ ඒ කරකැවෙනකොට මේ ආම් එක ඔබට පේනවා ඇති මෙන්න මේ විදියට සද්දය වෙන සද්දේ මේ විදියට මේක හෙඩ මෙට යනවා යන ගමන් දැන් මෙයා කරකැවෙනවා එතකොට අපේ ඩේටා ඇක්සස් වෙනවා ඇක්සස් වෙලා මේක මෙයාගෙන් මෙතනට අපි සාට කේබල් හයි කරලා තියෙන්නේ ඒ කේබල් හරහා එනවා ඇවිල්ලා මේ මදර් බෝඩ් එකට එනවා ඇවිල්ලා මෙතනින් ප්‍රොසෙස් වෙලා ඔයගොල්ලන්ගේ කම්පියුටර් ස්ක්‍රීන් එකට සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙනවා හරි මම හිතනවා මේ ඔයගොල්ලෝ පුළු දෙනම ලබා ගන්න ඇති කියලා හાર્ඩ් disk ගැන අපි ඊට පස්සේ කතා කරනවා මේ power supply ගැන අපි කතා කරමු power supply එක මොකක්ද කියලා නලින් power supply එකේ මම විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ හා මේ power supply අපි ගත්තහම පළවෙනිම දේ දැන් මේ ටිකක් අලුත් power supply එකක් මේකේ දැන් ඉස්සරම පවර් සප්ලයි වල නලින් මේ ෆෑන් ආවේ නැහැ. අර 1999 2000 වගේ පිච්චේ. මොකද ඒකට තව හේතුවක් තිබුණා. ඒ කාලේ ගොඩාක් ලොකු බරපතල වැඩ අපි කරේ නැහැ. කරේ නැහැ. එතකොට විශාල මේ වගේ ෆෑන් එන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් ආයේ අනිවාර්යෙන් මේ ෆෑන් එකක් මේකේ කොයි හරි පැත්තකින් තියෙනවා. මේ විදිහට. මේ පවර් සප්ලයි වල අපි කරන්න ඕන දෙයක් තමයි මේ කම්පියුටර් එකේ පවර් සප්ලයි එක පිරිසිදුව තියාගන්න ඕනේ. හැබැයි පිරිසිදුව තියාගන්නවා කියන්නේ මේක කිසිම වෙලාවක ගලවන්න යන්න එපා දැන් මම ඔබගේ දැනගැනීම පිණිස පමණක් මේක ගලවන්නම් දැන් මේක ඇතුළ බැලුවහම මේ පැත්තේ ෆෑන් එක තියෙනවා දැන් මේක බැලුවහම නලී දැන් මේ ඔබට පේනවා ඇති මේක ඇතුළේ මේ තියෙනවා කැලි ගොඩක් දැන් නොදන්න කෙනෙක් මේක ඕපන් කරාම කරන්නේ මේ තියෙන කොටස් වලට අත තියන්න බලන්න මොනවද මේ කියලා කිසිම වෙලාවක මේ කොටස් වලට අත තියන්න එපා මොකද මේකෙන් විදුලියක් ජනනය වෙනවා එතකොට ඔබට විදුලිය වැදීමක් අපේ කරන්ට් රදිනවා කියලා කියන්නේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් සහ මේ කොටස් වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් දැන් මේක 600 වෝට් පවර් සප්ලයි එක. ගොඩක් මිල අධිකයි. මේ වගේ පවර් සප්ලයි. එතකොට 750, 800 ඔහොම කීකේ තියෙනවා. ඉතින් මේව සාමාන්‍ය රුපියල් 20-30,000ක් විතර වෙනවා. මේ වගේ එකක් ගලවලා ඉතින් මම ගොඩක් දේවල් නලින් මේ දැකලා තියෙන දේවල් කියන්නේ මේව සුද්ධ කරන්න මේ අත අල්ලන්න කරන්න යන්න එපා. පුරුදු පළපුරුදු කෙනෙක් ඉන්නවනේ ඒක සුද්ධ කරන්න දාන්න ඒ වගේ කෙනෙක් ලව සුද්ධ කරගන්න එහෙම නැත්නම් මේක ඇරලා අපි දන්න පොඩි බ්ලෝවර්ස් තියෙනවා ආ බ්ලෝවර්ස් ඒ බ්ලෝවර් එකකින් ළඟටම කරලා අල්ලන්න එපා ඒත් මේ ඇතුලේ තියෙන කොටස් වලට හානි වෙන්න පුළුවන් බ්ලෝවර් එකකින් ටිකක් දුරින් ඉඳලා ඒක සුද්ධ නැත්නම් ඊට පස්සේ අර පුංචි පින්සල් අර අපි බිල් වල තියෙන ගන්න පොඩි පින්සල් තියෙනවා මේකට අවශ්‍ය කරන විදියට වෙනම පින්සල් හදලා ඇවිල්ලා තියෙනවා ඒ වගේ එකක් අපිට පුළුවන් eBay එකෙන් හරි AliExpress හරි ඕනකින් ගෙන ගන්න ඒ වගේකින් ඕන්න මේක බොහොම පරිස්සමින් මැකරන්න පුළුවන් විශේෂයෙන් ලික්විඩ් වර්ග කිසිම විදියකින් කිසිම ලික්විඩ් එකක් මේකට දාන්න යන්න එපා ඒක විශේෂයි සමහර විටන සර්ජිකල් ස්ප්‍රිට් දාලා මට මේ සුද්ධ කරන්න පුළුවන් කියලා ඒ වගේව කරන්න යන්න එපා මොකද යම් කිසි විදියකින් යම් කිසි තැනක ඒ සර්ජිකල් ස්ප්‍රිට් චුට්ටක් කරලා ඇඳලා තිබුණොත් ඊළඟට මේක දාලා ස්විච් ඔන් කරනකොට මේකට හානියක් වෙන්න පුළුවන් ඒ නිසා පවර් සප්ලයි එක මේ ඇතුලේ මේ තියෙන විදිය මේකට මුත් කරන්න යන්න එපා නලින් ඊට පස්සේ මම එනවා මේ කේබල් පැත්තට ආවහම මේ සෑහන ගොඩක් තියෙනවා ඒක සෑහන ගොඩක් තියෙනවා නලින් මම පොඩි දෙයක් කියන්න ඕනේ දැන් මේ බලන්න දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ඒවා මේ අලුතෙන් ඇවිල්ලා තියෙන පවර් දැන් මේක ID පවර් එක දැන් අලුතෙන් සාට කියලා තියෙනවා දැන් මේකේ බලන්න මේ කට්ට දෙකක් කපලා තියෙනවා කට්ට දෙකක් කපලා තියෙනවා ඒ කියන්නේ ගහන්න ඕනේ මොන පැත්තටද කියලා තියෙනවා ඒකනේ ඔව් එයා තියෙනවා දැන් එයා මුල් 1999 2000 කාලේ නලින් මේක මෙහෙම එන්නේ නැහැ. මම හිතනවා මම මගේ ගුරු දෙන්නෙක්ගේ නම් කිව්වට කමක් නැහැ කියලා. කමක් නැහැ. දේශප්‍රිය සර් මට මතක විදියට තිමේජ සර් නම වැරදි නම් සමා වෙන්න ඕනේ. මතක නැහැ දැන් බොහොම ඈත අතීතයක්. ටිකක් සර්ගේ නම මතක තියන්න තේකලා අමාරුයි ටිකක් වෙනස් නමක් ඉඳා. ඉතින් මේ සර්ල දෙන්න තමයි අපි මුලින්ම හાર્ඩ්වෙයාර් නෙට්වර්කින් කරනකොට අපිට ඉගන්නේ. එතකොට ඒ කාලේ නලින් මෙහෙම මේ කට්ටක් කපලා මේක හැඩේ වෙනස් කරලා නැහැ. ආ. එකම විදිහට තියෙනවා. හොයාගන්න බෑ දන්නේ මාරු වෙනවා තමයි හරියටම හරි කොයි පැත්ත ගැහුවත් මේක ඇතුළට වදිනවා එතකොට වැදුනහම ඉතින් දැන් අපේ සර්ලා දෙන්න ඉන්න බල්ලා කියන අන්න ගැහුවාරු වර්ධයට කපපන් ලකුණු පහක් ලකුණු පහක් කපපන් දැන් ලකුණු පහක් අඩු කරා ඉතින් නලින් හතරක් විතර ගමන් ලකුණු 20ක් ඉවරයි ඉතින් එහෙම තමයි ඒ කාලේ අපේ ගුරුවරු අපිට ඉගන්නේ මම ගොඩාක් ඒ ගුරු දෙන්න වාගේ කරනවා ඉතාලම කැපි වෙන අපිට ඉගන්නේ එහෙම ඉගන්නේ නැත්තම් අපි අදටත් දන්නේ නැහැ මේක මේ වැඩි පැත්තට ගහුවොත් මොකද වෙන්නේ කියන්නේ. මොකද වෙන්නේ කියන්නේ. ඒ කාලේ මේ රතු වයර් එක තියෙනවා. හරි ක්‍රමයට ගහනවා රතු වයර් එක. අනිත් පැත්තේ
තියෙන මොකක්ද අපි දැන් රතුවේකට සෙට් වෙන ගහන්න ඕනේ. එහෙම නැත්නම් හાર્ඩ් ඩිස්ක් වල නම් මේ රතු වයර් එක එන්න ඕනේ පැත්ත ඒක මාක් කරලා තිබුණා. ඒ පැත්ත හරියට බලලා ගහන්න ඕනේ. නමුත් දැන් ඒව හැම ප්‍රශ්නයක් නැහැ. කට්ටයක් කපලා තියෙන්නේ. හා හා. ටග්ගල් මේ ගහන්න ඕනේ. දැන් ඔය වරද්දලා ගහුවත් වදින්නේ නැහැ. වදින්නේ නැහැ. අතන වරද්දලා ගහුවත් වදින්නේ නැහැ. ඉතින් මේව පාවිච්චි කරද්දී දැන් මේ තියෙන අලුත් ඒවා දැන් අපි සාට එකක් ගත්තා. මෙන්න දැන් අලුතෙන් එන්නේ මේක. මේක පේනවා ඇති බොහොම ලාවට. සාට මේ චූටි මේකක් තියෙන අර වගේ පින්ස් නෑ ගොඩක් මේ මේ ලොකුවට මේක ගහන්න ලේසි. එතකොට දැන් මේ විදිහට මේක ඇතුළට ගහ දාගි. ඊට පස්සේ සාට කේබල් එක එනවා ඩේටා අපිට ට්‍රාන්ස්ෆර් කරන්න. ආ ආ මේ විදිහට ඒක ගැනත් මම පොඩි සඳහනක් කරන්න නලින් අපි මේ ඉදිරි වැඩසටහනකදී. දැන් මේ විදිහට පවර් සප්ලයි එකේ මේ කේබල් මොනවා කොහොමද මේ හાર્ඩ් ඩිස්ක් එකට එතකොට අපේ සීඩ් රොම් තියෙනවා දැන් ගොඩක් සීඩ් රොම් භාවිතා වෙන්නේ නැහැ. හાર્ඩ් ඩිස්ක් වලට මේවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා හරියට බලලා ගහන්න. මේවා ගලවද්දී මෙහෙම කෙලින් මෙහෙම අල්ලලා මෙහෙම කෙලින් එළියට අදින්න ඕනේ. මෙහෙම මේ තරහා ගිහින් මෙහෙම අදින්නේ නැහැ. අදදාම මේවා කැඩෙන්න පුළුවන්. එතකොට දැන් මේක කැඩුණොත් නම් අපිට මේකේ තව කීපයක් තියෙනවා. නමුත් ඔබේ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන SATA port එක කඩලා ගියොත් අමාරු වෙනවා. එතකොට අමාරු වෙනවා. ඒ නිසා මේක ගලවද්දී ඊටාම ප්‍රවේශම් වෙන්න ඕනේ. මේවා පිරිසිදුව තියාගන්න ඕනේ පළවෙනි දේ. වතුර දාලා හොදන්න නෙමෙයි කියන්නේ. හොඳට පිහදාන්න. දැන් මම ගිනාවෙත් ඒකයි පෙන්වන්නේ. මේ වගේ කිලුටු වෙන්න දෙන්න එපා. එතකොට මේවා වැස්ස කාලෙට අර මොයිස්චර් වෙලා මේ වතුර රැඳෙනවා. රඳුනහම අපි හිතනවා නෑ වහලන් තියෙන්නේ පියන වතුරයක් නෑ. එහෙම එකක් නෑ. මොයිස්චර් වෙනවා. දැන් අපි මේ කොච්චර ලොකු හොඳ ආයතන වලට ගියත් සමහරවිට AC කරලා මේවා හොඳට එයා ටයිට් කරලා තියෙන නමුත් ඇතුලේ දුවිල තියෙනවා. කොහොමද එන්නේ? ඒ වගේ මේවා මොයිස්චර් වෙනවා. මොයිස්චර් වුණා මේවා හරහා මේ අපිට වතුර තියෙන නිසා ඩැමේජ් එකක් වෙන්න පුළුවන් නැලි. ඒ නිසා මේවා පිරිසිදු තියාගන්න අපි අනිවාර්යයෙන් වග බලා ගන්න ඕනේ. එදි මම හිතනවා අද ඔගොල්ලෝ ඉගෙන ගත්ත හાર્ඩ් ඩිස්ක් ගැන මේකට හයි කරන්න තියෙන මදර් බෝඩ් එකට ඊට පස්සේ පවර් සප්ලයි ගැන ඉතින් ඒක ප්‍රමාණවත් කියලා තව අපි ඉස්සර දැන් ඊළඟ එපිසෝඩ් අපි කතා කරන්න කේබල් මොනවාද කේබල් කියන්නේ මොනවාද මොන මොන වර්ගයේ කේබල් තියෙනවද කියලා ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ ලැප්ටොප් එකේ මොන හරි එරර් එකක් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපේ ડોක්ටර් සෑම්ස සමිත කරන මාත්‍ර කතා කරන්න ෆෝන් නම්බරේ පළයා දාලා දෙනවා ඕනම අසනීපයක් තිබත් කම්පියුටර් ඕනම ලඩක් හැදුණොත් කැස්සක් හොන හිම්බිරිස්සක් වගේ දෙයක් හැදුණොත් කතා කරලා ඒක විසඳ ගන්න පුළුවන් ගෙදරටම ඇවිල්ලා ඔයගොල්ලෝගේ කම්පියුටර් ලැප්ටොප් හැදලා ඉතින් විශ්වාසවන්ත විදිහට තමයි මම රෙකමන්ඩ් කරන්නේ සමිත කරන මාත්‍යාව කතා කරලා ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ආයිබෝ